මෑතකදී අපේ නිවසට ආපු මැදිවයස කාන්තාවක් මගේ මව සමග ඇයට සිදුණු ඉඩම් වංචාවක් ගැන විස්තර කිව්වා. මම තේ වෙලාවේ උන් සිටි තැනම අසල රූපවාහිනිය නරඹමින් හිටියේ. ඇය මගේ මවට කියපු සිදුවීම් දාමය මම කෙටියෙන් මෙහෙම කියන්නම්. මේ කාන්තාවගෙනම චමෝද කියලා හිතමු. වංචාව සිදු කළ පුත්කලාගෙනම ප්‍රපත් කියලා හිතමු. මේ චමෝද නම් කාන්තාව කලක් තිස්සේ ප්‍රපත් නම් පුත්කලාව හොඳින් දැන අඳුනගෙන තිබුණ අතර ඇය ඔහුගෙන් විටින් විට ණයට මුදල් ලබාගෙන තිබුණා. ණය මුදලින් ලබාගත් හැම අවස්ථාවකදීම ඔවුන් අතර කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන නිසා වගේම චමෝද මුදල් අවශ්‍ය නැම අවස්ථාවකදීම ප්‍රබත් හිට මුදල් ණයට ලබා දී උදව් කළ නිසා චමෝදිගේ සිතේ ප්‍රබත් ගැන දැඩි විශ්වාසයක් තිබුණා. එක් දිනක් චමෝදිගෙන් පවුලට සිදුවුණු අකරතැබ්බක් නිසා ඇයට රුපියල් 40000ක මුදලක් සතියක් ඇතුළත සොයා ගැනීමට අවශ්‍ය වෙනවා. චමෝදි ප්‍රබත් මේ ගැන පැවසුව විට ඔහුගේ මුදල ණයට ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ අවස්ථාවේ චමෝදිට ණයට මුදල් ලබා දීමට නම් ඇගේ ඉදම උගසට තැබිය යුතු බව ප්‍රබත් විසින් පවසා තිබෙනවා. චමෝදිට ප්‍රබත් ගැන තිබුණු විශ්වාසය නිසාම ඇය තමන් සතු ඉදම ප්‍රබත්ට උගසට තබා ණය මුදල් ලබා ගැනීමට එකඟ වී प्रदेश නාය ලබා ගැනීමට උකස් කර තිබුණේද මේ ඇයි ජීවත් වෙන්නේ ඉදමයි. පසුව ඇයට අනාවරණය වුණේ ප්‍රබත් නාය ලබා දුන් අවස්ථාවේදී චමුදගේ අත්සනක්ගත් හිස්කොලේ පසුව ප්‍රබත් සිල් ලියා තිබුණේ චමුද ප්‍රබත් සින්නක්කරේට පවර නායක ලබා ගන්න බවයි. මේ ඇයි කවදාවත්ම නොසිතූ දෙයක්. කෙසේ හෝ ප්‍රබත් චමුදගෙන් අත්සන හොරට ගසා ව්‍යාජ ඔප්පුවක් පවා සාදාගෙන ලියාපදිංචි කර තිබෙනවා. ඒ ව්‍යාජ ඔප්පුවේ සඳහන් අන්දමට චමුද තම ඉදම ප්‍රබත් විකුණා තිබෙනවා. ඇයට කර කියා ගැනීමට කිසිවක් නැති තැන ඇයි මගේ මවව හමු වීමට ඇවිත් තිබුණේ ඇයට සිදුවුණු වංචාවට ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග මදේ දැනගැනීමටයි. ඇත්තෙම මෙවැනි අනපේක්ෂිත වංචාවන්ට මේ ලිපිය කියවන ඔබත් මුහුණ දීලා තියෙනවා ඇති. මම අද මේ ගැන සාකච්ඡා කරන්න සම්බන්ධ කරගත්තේ කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ තවත් එක් නිහතමානී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ කථිකාචාර්ය නීතිඥ දුමිත මදුෂන් මහතායි. මේ ලිපිය ආරම්භයේදී ඔබට කියපු සිදුවීමට අදාළ නීතිමය කරණා බොහොමයක් නීතිඥ තුමා මට පැවසුවා. ඒවා එකින් ඔබට කියන්නම්. අපේ සමාජයේ ඇතැම් පුද්ගලයන් නෝගත්කම නිසා හෝ නැසැලකිලි නිසා හෝ වෙන මොන යම් හෝ හේතුවක් නිසා තමට නායක ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී හිස්කොලේකට අත්සන් කරනව දැක තිබෙනවා. දැන් මේ සිදුවීමේදී චමෝදි ප්‍රබත් දුන් හිස්කොලේට අත්සන් කළේ චමෝදිට ප්‍රබත් කියන තිබුණු විශ්වාසය නිසා. නමුත් අවසානයේදී ඇයට සිදුවුනේ කුමක්ද කියලා ඔබ දන්නවා. එනිසා මුලින්ම කියන්නට තියෙන්නේ ඔබ කවුරුන් හෝ පුද්ගලෙක් හෝ ආයතනයක ණයක් ලබා ගන්නා විට කිසිදු හේතුවක් මත හිස්කොලේකට අත්සන් කරන්න එපා. ණය දෙන පුද්ගලයා හෝ ඔබේ අත්සන් ලබා ගන්න පුද්ගලයා ඔබේ ඥාතියෙක් හෝ පවුලේ සමීපතම විශ්වාසවන්ත පුද්ගලෙක් වුණත් හිස්කොලේකට අත්සන් නොකර ඉන්නවක බලා ගන්න. ඔබේ අත්සනට නෛතික වටිනාකමක් තියෙනවා. එනිසා ඔබේ අත්සන ඔබ නොදැනුවත් වෙනත් කාර්යයන්ට භාවිතා කිරීමට ඉඩ තියන්න. දැන් මේ චමෝදි මුහුණින් සිදුවෙමින්දී ඇගේ කැමැත්තකින් තොරව ඇගේ ඉදම ප්‍රවත්ත පවරා දුන් ආකාරයට ව්‍යාජ සින්නක්කර ඔප්පුවක් ප්‍රබත් විසින් සාදා තිබෙනවා. මෙවැනි අවස්ථාවකට ඔබ මුහුණ දුන්නොත් ඔබ කළ යුත්තේ කොහොමද? සින්නක්කරයක් නම් ලියලා තියෙන්නේ ඒ ප්‍රබත්ගේ නමට ලියාපදිංචි වෙන්නේ. ප්‍රබත් ඔප්පුව හදාගෙන චමෝදිගේ ඉදම ලබාගෙන තියෙනවා නම් එතනදී ඇයට නඩු මාර්ගයකට යෑමට පෙර මුලින්ම කරන්න තියෙන්නේ ණය සහන පනතේ නීතිමය ප්‍රතිපාදන අනුව ණය සහනදායක මණ්ඩලයකට ගිහින් ඒකට පැමිණිල්ලක් දාලා සහනයක් ලබා ගන්න එක. 1941 අංක 39 දරන ණය සහන දායක ආඥා පනතින් මේ ණය සහනදායක මණ්ඩලය ස්ථාපිත කර තියෙනවා. 1999 අංක 29 දරන පනත අනුව ඔබ වෙනත් පුද්ගලෙක් සමග කරන ණය ගනුදෙනුකදී ඔබ ඉඩමක් හෝ වෙනත් දේපලක් ඔබ කැමැත්තෙන් තොරව ව්‍යාජ ඔප්පුවක් සකස් කරගෙන පවරාගෙන ඇති අවස්ථාවකදී මේ ණය සහන මණ්ඩලයට ගොස් පැමිණිලි කිරීමට හැකියාව තියෙනවා. නීතිඥතුමා පැවසූ ආකාරයට ඔබ ණය සහනදායක මණ්ඩලයට සහනයක් ඉල්ලා ඉල්ලීමක් සිදු කිරීමේදී ඊට අදාළ ඉල්ලුම් පත්‍රය කොළඹ පිහිටි ණය සහනදායක මණ්ඩලයේ දෙපාර්තමේන්තුව ලබාගෙන ඒ නිසියාකාරයට සම්පූර්ණ කර ණය ගනුදෙනුයේදී ලබා දුන් ඔප්පුවේ සහතික පිටපතක් හා ඉඩම් රෙජිස්ටර් කාර්යාලයෙන් ලබාගත් ඉඩම් සම්බන්ධ පත්තිරොළ ඉල්ලුම් පත්‍රයක් සමග ණය සහනදායක මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු වෙනවා. පසුව මණ්ඩලය විසින් සිදු කරන විභාගයට පැමිණෙන ලෙස දන්වා අදාළ වගඋත්තරකරුවන්ට නොතිස නිකුත් කරනවා. දෙපාර්ශ්වයේම කැඳවා කරන අවසන් විභාගයේදී දෙපාර්ශ්වයේම එකවර්තේ ඇතිව සාමදාන ගිවිසුමක් ඇති කිරීමට මණ්ඩලය උත්සාහ කරනවා. මේ නිසා ඔබට අඩු වියදමින් ගැටළු විසඳා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම යා යුතු වන්නේ මේ ණය සහනදායක මණ්ඩලයටයි. ප්‍රභා චමෝදිගේ අනුදැනුමක් නොමැතිව සින්නක්කර ඔප්පුවක් සකස් කර තිබෙන නිසා ඒ අපරාධමය වරදක් ලෙස ගත හැකි. මෙතනදී වංචාව වැළැක්වීමේ පනතයට තිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ගොස් ප්‍රබත් වගේම ඒ ඔප්පුවට සකස් කළ නොතාරිස්ට විරුද්ධව පැමිණිලි කර සහනයක් ලබාගත හැකි බව නීතිඥතුමා පවසනවා. මේකෙදී චමෝද ඉදම විකුණන අවස්ථාවේදී තමයි දැනගත්තේ ඉදම තියෙන ප්‍රබත් කෙනමට කියලා. ඊට කලින් සත්භාවයෙන්ම දැනගෙන හිටියේ නැහැ. ඒ සම්බන්ධ සාධාරණ කරුණු දැක්වීමක් කළා උසාවෙන් දඩුවක් දාන්න පුළුවන්. ඒත් මුලින්ම චමෝද කරන්න ඕනේ ණය සහන මණ්ඩලයට ගිහිල්ලා එයාට සිද්ධ වුණු අසාධාරණයට සහනයක් ලබා ගන්න එකයි. මීට වසර 20කට පමණ සිට මෑතක් වෙනතුරුම් බොහෝ පුද්ගලයන් හදිස්සි අවස්ථාවකදී ණයක් ලබා
ලබාගැනීම සඳහා තමන්ගේ ඉඩමක් දේපලක් ණය ලබා දෙන පුත්කිලාට සින්නක්කර ඔප්පුවකින් ලියා දී ණය ලබාගත් අවස්ථා බහුලව දකින්න ලැබුණා. මෙලෙස සින්නක්කර ඔප්පුවකින් ඉඩමක් ලියා දී ණය ලබාගත් අවස්ථාවලදී එම ණය ලබා දුන් පුත්කිලා විසින් අනිස ආකාරයට සදාචාර සම්පන්න නොවන ආකාරයට ණයගත් පුත්කිලාගේ ඉඩමට බලෙන් ඇතුළු වී ඒ ඉඩම් තමන් සතු කර ගැනීමට උත්සාහ කළ අවස්ථා තිබුණා. මෙම ඉඩම් සම්බන්ධ ගැටලු ගැන ඔබට නොමිලේ නීතිඥ උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම වෙත යොමු වෙන්න. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයේ ඇති මානව හිමිකම් කේන්ද්‍රයේ නීති ආධාර ඒකකයේ හරහද නොමිලේ නීතිඥ උපදෙස් ලබා ගැනීම හැකියාවක් ඔබට තිබෙනවා.